SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. हैट अटक प्रतिशतयक हैट नवे शेर हैट नवे का प्रतिशतयक माई लबागने निपुणते प्रवीणन तिदिनाम रतुसालकुना लबादी लगिए ना
අපිට දශම ස්ථාන වලටත් යන්න වෙයි අපි ඒට කාලය ලබා ගනිමින් නිරෝෂා ඔබ තමයි මුලින්ම ප්‍රතිසලකුණක් ලබා දෙන්නේ ඔව් කසුන්ගේ අද ගායනය ගැන මට ගොඩාක්ම සතුටු වෙන්න ඒ කියන්නේ ගොඩාක්ම සතුටු වෙන්න බැරි මට්ටමක් තියෙන්නේ මේ ගීතය මේ ගීතය තෝරා ගනිද්දී ඔබගේ හඬ එක්ක මං හිතනවා මේ ගීතය කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියලා ඔබ ඔබ හඬ ඔබ ගායනා කරන විලාශයත් එක්ක මේ ගීතයට මේ ගීතය ඔබට ගැලපෙන්නේ නැති ගීතයක් කියලා තමයි මට හිතෙන්නේ මොකද මේ ගීතයේ තියෙන ආදරය සෙනෙහස ලයන්විත භාවය ඒ ස්වරවල තියෙන අලංකරණ ස්වර ඒ ඒ ඒ සියලු දේවල් ඒ ගීතයට අදාළ කියන කොටස් ගොඩක් ගායනා වුණේ නෑ ඔබගේ ඔබගේ හඬින් එතකොට මම හිතනවා මේක නෙමෙයි ඔබේ ගීතය කියලා එතකොට ඒ නිසා මම මගේ ලකුණු හත දෙන්නේ නෑ මම සතුටු වෙන්න පුළුවන් මට මේ ගායනයක් නොවන නිසා මට ලකුණු හත ගැන හිතන්නවත් දෙයක් තිබ්බේ නෑ ඔබ පටන් ගත්ත තැන ඉඳන් ඒ නිසා මම හිතනවා මම ඒ තීරණය ගත්තා කියලා ඉක්මනට ඉන්ද්‍රශාප ඔබටත් ආරාධනා කරනවා වේදිකාවට එන්න ශිහාන් ඔබ ඇයි මන අපේ පල නොකලේ කසුන්ගේ ගීතේ පුරාවටම සිද්ධ වෙච්ච වැරදි ටික ඒ කියන්නේ අපි ශෘතිය ගැන කතා කරත් මෙලඩිය එකේ තියෙන ඕන අලංකරණ ගැන කතා කරත් ගීතේ තියෙන ඕන ආදරණීය ප්‍රකාශනය ඒක අපිට වෙනස් කරගන්න පුළුවන් පෞද්ගලිකව අපි ගීතේ විඳින දේත් එක්ක නමුත් යම් තාක් දුරකටවත් අපි සාර්ථක වෙන්න ඕන මං හිතනවා තරංගයක් ඇතුළත තරංගයක අපි නැතුව පෞද්ගලිකව ගීතයක් රස විඳිනවා කියන තැනින් පිටට ගිහිල්ලා තරංගයක ස්වභාවයෙන් බැලුවාම මේ ගීතයේ අසාර්ථක වීම ටිකක් වැඩි ඒ නිසා තමයි රතු සලකුණක් දෙන්නේ හොඳයි ඉන්ද්‍රචාපා සත්සර්ණිත් දැන් වේදිකාවේ ඉන්නවා කසුන් ඕපාත අපි බලමු දෙදෙනාටම 69ක් තමයි ලැබිලා තියෙන්නේ දශම ස්ථාන වලින් කවුද ඉදිරියෙන් ඉන්නේ කියලා දැන් අපි බලමු අමල් අපිට ඒ ප්‍රතිඵලය ලැබෙනකන් මම කැමති මේ සංසන්දනය හෝ ඔබට කසුන් පිළිබඳව කතා කරන්න. සංසන්දනයක් කරන්න දෙයක් නැහැ සාරංග මොකද මගේ ලකුණු හත මම ඉන්ද්‍රචාපට දීලා තිනවා. ඉතින් නමුත් කසුන්ගේ ගායනය තුළ ඇත්තටම ඉතින් ඔව් ගීතයට දෙන්න ඕමනා භාවය තමයි තිබුණ නැත්තේ. මොකද තරගයකට තරගකාරීත්වය මදි එවැනි ගායනයක්. මොකද එවැනි ගායනයක් ගැන සමහරට ඔහුගේ ශාරීරිකව තියෙන වූ ප්‍රශ්නයක් හින්දා එය ඔහු නිරෝගීව නැතුව එහෙම ගායනා කරනොත් දන්නේ නමුත් ඒක නෙමෙයි මේකට අවශ්‍ය වෙන්නේ තරඟයට අවශ්‍ය වෙන්නේ මේක මේක ගායන තරඟයක් ඉතින් ඒක හින්දා එතකොට ගීත ගායනා කරන්න ඕනේ හරියට ඉතින් මං හිතනවා ඇත්තටම බැලුවොත් දැන් අද දවසේදී මේ කසුන්ට जनता परमाधिपत्यम बेलूति जनता परमाधिपत्यम बेलूति कसुम तम अद मैं तरह के मंगित वेडियम लकुंटी गान बोलवा नहीं हरियट गीते गायना के हरियट गीते गायना के लकुण हेटना में कोई अभी तुम दिन आगे विषय का हम बुना क्या नोदर गीते गायना के ऊट अनिवार्य लकुन अनुवाक कम बेना लकुन अनुवाक क्या नहीं थी दवसे दवसे ही रुचता हुई नती बुना ऊट ई थिंक नम तो गायना कर बुनती के तय मित्र दिन प्रश्न ऊट जनता परमाधि प्रत्ये पत्ते ऊगे पत्ते हिट के नती ना नम तो थिंग एक ही दिए रसंता वे के तमक चुट्टा की तन जनता परमाधि प्रत्ये හොඳයි අපි බලමු මනාප ප්‍රතිශතය 90 දශම ස්ථාන වලට යොමු වෙලා මේ දෙදෙනාගෙන් කවුද ඉදිරියෙන් රැඳෙන්නේ කියලා එනුව 69.97ක් ලබාගෙන ඉන්ද්‍රචාපා තමයි දෙවන ස්ථානයේ දැනට රැඳෙන්නේ හොඳයි ඉන්ද්‍රචාපා 69.05ක් තමයි කසුන් ඕපාත ලබා ගන්නෙ එනම් ඉන්ද්‍රචාපා ඔබට ආරාධනා කරනවා දෙවන ස්ථානය වෙත යන්න කසුන් ඔබට පුළුවන් දැනට තුන්වන ස්ථානයේ රැඳෙන්න අපි බලමු ඉදිරියට තරගය ගලා යන්නේ කෙසේද කියලා